මේ දවස්වල වැඩිපුරම අපේ අත්වල තියෙන්නේ මොකද්ද? ජංගම දුරකත. එතකොට අපි පැකේජ් එකක් හරි නැත්නම් බොහොම සාමාන්‍යයෙන් එදිනෙදාට හරි මේ යම් ඩේටා ප්‍රමාණයක් මිලදී අරගෙන ඉවර වෙලා ඒක තුල අපි මොකද්ද පරිහරණය කරන්නේ? අපි මොනවද අපේ ඔළුව ඇතුළට දාගන්නේ? එතකොට ඒක එතනින් අපි පටන් ගත්තොත් එහෙම අපිට මං හිතන්නේ එතනම අපිට විශාල මානසික පරිවර්තනයක් කරගන්න පුළුවන් වේවි. මේ කාලේ සාමාන්‍යයෙන් මේ වගේ තත්ත්වයක් එක්ක වැඩිපුරම අපි ගෙදර ඉන්න අපේ හුදකලා මනස ඇට්‍රැක් කරගන්න, ට්‍රැප් කරන්න, ඒ කියන්නේ උගුලකට හසු කරගන්න මේ සමාජ මාධ්‍ය ජාලා සකස් වෙලා තියෙන්නේ කොහොමද? එකක් දේශපාලන වශයෙන් හෝ සමාජීය වශයෙන් හෝ ආගමික වශයෙන් හෝ පිල් බෙදිලා ඒ පිල් පිල් අතර ඇති වෙන ඝට්ටනය විකාශනය වෙනවා. ඔන්න අපේ අර තියෙන ඇතුළත ඝට්ටනයට අර කණුගත වෙනවා. අපි බලනවා කවුද අද රණ්ඩු වෙන්නේ. ඔහොම කාගේ හරි මත ගැටුමක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ ඔළුව අන්න එතන. එතකොට අපේ මුළු දියුණුව ගැන තියෙන හැම සිතිවිලි ජාලයක්ම අපේ හැම නිර්මාණාත්මක සංකල්පයක්ම අර 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 ඝට්ටනයට හිර වෙලා අපිත් ඒ ඝට්ටනේ එක පාර්ශවකරුවෙක් වෙනවා. අපි හිතමු පක්ෂ දෙකක් අතරේ, නැත්නම් ආණ්ඩුවයි විපක්ෂයයි අතරේ, නැත්නම් ආගමික නිකායක් දෙක නිකායන් දෙකක් අතරේ, නැත්නම් ආරණ්‍යවාසී හාමුදුරුවරුයි විහාරවල ඉන්න හාමුදුරුවරුයි. එතකොට මේ මේගොල්ලෝ අතරේ මේ විද්වත් සාකච්ඡා විදියට මත ගැටුම් මේ YouTube හරහා හෝ Facebook හරහා හෝ අපි මේ ඝට්ටනේ අපිට ගැළපෙන පැත්තට වැටිලා අපි තර්ක කරනවා. මේ තර්කයේ විසින් අපේ මානසික ශක්තියින් පුදුම විදියට විනාශ කරලා දානවා. අනික් පැත්තෙන් රටම අද විහිළු ජාලයක් වෙලා තියෙනවා. අද සාමාන්‍යයෙන් අපි ඔබ බලන්න සමාජ ජාලවල වැඩිපුරම ෂෙයා වෙන්නේ මොනවද? ජෝක්ස්නේ, විනෝදේ. විනෝදය අවශ්‍යයි මිනිස්සුන්ගේ ජීවිතවලට. තෙහෙට්ටුවෙන් වැඩ කරපු කෙනෙකුට ගතසිත නිවා ගන්න විනෝදය, සතුට, නිර්මාණාත්මක දේවල්, කලාත්මක දේවල් මිනිස්සුන්ගේ හිතට අවශ්‍යයි. අද අපි තෙහෙට්ටු වෙන්නේ මේ ජෝක්ස් එක්ක. මේවා බලලා තෙහෙට්ටු වෙනවා මිසක අපි වැඩ කරලා තෙහෙට්ටු වෙලා මේ දේවල් වලට යන්නේ නැහැ. එතකොට ඔන්න ඔතන මේ දේවල් අපේ මනස ආකර්ෂණය කරගන්න දේවල්. ඊළඟට කවුරු හරි නළුවෙක් හරි නිලියක් හරි වෙන කවුරු හරි ගෙදර උයන හැටි, වලං හෝදන හැටි, ගෙදර බල්ල හදන හැටි, බල්ල නාවන හැටි, මේන්න මේ දේවල් ගැන මේ වගේ දේවල් වල විකාශනය වෙනවා. ඔන්න අපේ ඔළුව තව කොටසක් අන්න අතන්ට හිර වෙනවා. ඒ වගේ දේවල් අපි ඇටෙන්ෂන් එක දෙනව නම් අලුතෙන් සල්ලි හොයන ක්‍රම, මුදල් වැඩි දියුණු කරගන්න ආකාරය, ගෙදර වාස්තු බලය වැඩි දියුණු කරගන්න ආකාරය, ගෙදර විශ්ව ශක්තිය ප්‍රාණ ශක්තිය වැඩි දියුණු කරගෙන ඒ තුලින් වාසනාව අපට ඇදලා දෙන ආකාරය පිළිබඳව අපි අවධානය යොමු කරොත් එහෙම අපට ඒහා සමහරට අපිට මේ මොනවා හරි දෙයක් ඔතාගෙන ආපු පත්‍ර කෑල්ලක අපිට ඕන මේ දේ තමයි තියෙන්නේ. කවුරු හරි දෙයක් ඇවිල්ලා යාළුවෙක් කාලෙකට පස්සේ ඇවිල්ලා ගෙදර කතා කරොත් අපිට මේහා සම්බන්ධ මාතෘකාවක් තමයි කතා කරන්නේ. අහම්බෙන් අපි ටීවී එක දැම්මොත් එහෙම ඒහා සම්බන්ධ වැඩසටහනක් තමයි අපේ අවධානයට යොමු වෙන්නේ. අපි දැන් Facebook එක අරගෙන නැත්නම් YouTube එක බැලුවොත් එහෙම අපිට මේ ඇවිල්ලා තියෙන්නේ එවැනි වැඩසටහනක්. එතකොට ඒ අපේ හිතේ හැටි, අපේ හිත උඩුසිත සහ යටිසිත කියලා කොටස් දෙකක් තියෙනවා. මේ යටිසිත කතා කරන්නේ රූප, වර්ණ, හැඩතල සහ ශක්ති කියන භාෂාවෙන්. මේ රූප, වර්ණ, හැඩතල සහ ශක්ති තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි, ඔබ ජීවත් වෙන ගෙදර, ඔබේ ගෙදර වාස්තු බලය. මොකද ඔබේ ගෙදර හැදෙන්නේ රූප, වර්ණ, හැඩතල සහ ශක්තියින්ගේ. එතකොට හැමතිස්සෙම වාස්තු විද්‍යාව තමයි යටිසිතට උද්දීපනය වෙන්නේ. එතකොට අර නිෂ්ඵල දේවල් වලින් අපේ මනස ඉවත් කරලා බැහැර කරලා අපේ මනස යම් ක්‍රමවත් දෙයකට කේන්ද්‍රගත වෙනකොට කේන්ද්රගත වෙන දේ මුදල් නම් අපේ යටිසිත වාස්තු බලය හසුරවනවා ඔබට මුදල් ආකර්ෂණය කරලා දෙන්න.